Dia da Dia 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 Aha Jintu Pitia සන්දේ වැහිවලා ඈ මේ බලන්නකො මේ මොකද්ද මගේ බෆර් එක ඉවරයි මොකද්ද සර් මේ කරේ මම මොනෝ කරාද අනේ අම්මා පහ හැබෑටම මෙච්චර ලොකු අලාභ හානියක් මේ සිද්ධ වෙලා තියෙද්දි මම මොනෝ කරාද කියලා අහනවද ගානක් නැතු ගානක් කියන්නේ ඉතින් මම මොනෝ කරාද මට ගානක් කියන්නේ අම්මෝගේ එහෙම කතා කරන්න එපා සර් ඔය කටේ දත් හැලෙයි ඈ බලන්නකො දැන් මේක හදාගන්න රුපියල් 10 15000ක් එතනම යනවනේ මේක හදාන්න 10 15000ක් ඔව් අනිත් එක මේක දැනුත් නෙමෙයි හැප්පිලාදී මේක කතා කරන්න එපා සර්ගේ වාහනේ නා ලොකු වාහනේ ඒ වගේ දපේ මේ පොඩි වාහනේ අයියෝ ඉවරනේ සඳවේ නෑහේ කිව්වලු ඇයි හම්බ කරගෙන ගන්න මගේ බෆර් එකනේ මේක හැප්පුවේ හප්පල කැඩුවේ අනේ අම්මේ මගේ අතක් පයක් කැඩුවා නම් මට හිත හදා ගන්න හම්බ කරගෙන ගන්න බෆර් එකනේ මේ හම්බ කරගෙන ගන්න බෆර් එක කිව්ව ඈ මිනිහෝ කියන්නේ බලන්නකො බෆර් එක ඇතුළට එබිලා නෙලි ගිහිල්ලා එළියට ඇවිල්ලා පුපුරලා තියෙන්නේ මේක මේ කලින් එකක් නේ මේ මේ පේන්නේ නේද මේ මේක මේ දැන් පුපුරලා තියෙන්නේ දැන් තමුසේ මාර මිනිහෙන්නේ මිනිස්සුයෝ ඈ වාහනේ හැප්පිලා බෆර් එක පුපුරනකොටම ඇවිල්ලා නේ මේ කම්බියේ කුඩු බැඳලා ඉවරනේ මේ ඒ මදිවට මේ කම්බියේ මලකඩ කාපු එක මේක මේ අද වෙච්ච එක නෙමෙයි මේක පරණ කේස් එක මා උනේ සර් එහෙම කතා කරන්න එපා මේක මේ දැන් උනේ මේ දැන් උනේ මේ දැන් මෙතන මක් කියන්නේ ඔව් ඇත්ත කියනවා මොකද තමුන් ත්‍රී රෝද රට රියදුරෙද්ද එහෙම නැත්තම් මැජික් කාර් එද්ද ඒ පොඩ්ඩට මේ මේ කම්බියේ කුඩු බැඳලා ඉවරනේ जिंतु पिटिया मगे आती वे दन्ने मम्मा का डगल दी किसी किसी में देख कुन्ने मगे आती अन्न ये मगा चाकरन ने पास है सर के वेरद एक पार तो दम्मनी पार हरा हवा हनी ये वरने दे मुका डिवराई है දැන් ඉතින් ඉවරයි නේ කොහොමද කියන්නකෝ දැන් මම මේ කීයක්වත් හොයාගන්නේ අද වැ අනේ ඉතින් අපේ කරුමේ තමයි ඉතින් ඉවරනේ මොකද ඉවරනේ ඉතින් ඉවරනේ අසරණ දරු බවුල බඩගින්නේ නේ ඉතින් ඔන්න බලන්නකෝ ඈ අනේ මඩයි ඉතින් මේ කොරෝනා කාලේ කොරෝනා සමාජගත වෙලා තියෙද්දි බලන්නේ නැතුව ඒ ගැන මං හිතන්නේ නැතුව මේ පාරට වාහනේ දැම්මේ රැට කීයක් කරි හොයාගන්න හයද ගත්තුකොල අයියෝ දැන් කොහමද මං හයත් දුවන්නේ මගේ වාහනේ බෆර් එක ඉවරයිනේ අයියෝ ඈ මිනිස්සු හරි දැන් මේක හැප්පුණාම කියමුකෝ දැන් මේක පොඩ්ඩක් ගෑවුණා කියලා වෙන වාහනයක වාහනේ දුවන්න බැරි වෙන්නේ කොහමද ඒ වුණාට සර් දැන් මේක හීරිලා වෙන්න ඕන දේ වෙලානේ හීරිලා විතරක් නෙමෙයිනේ ඇතුළට එබිලා එබිලා ආ ඔය දෙබිලා එබිලා එබිලා දිවිලා එළියට ආවේ මං එනකොට කෝකෝ අයින් වෙන මට යන්න මෙතනම මට වෙලා නැ ඒ ආ එහෙම කොහෙ යන්නද අලාබේ ගෙවල යන්න සර් ඈ අලාබේ ගෙවල යනව නම් යන තැනක යන්න අයි අපේ වත්තේ මිනිස්සු නරකයි කියන්නේපා මක් කියන්නේ මට බලු වැඩේ කරලා වාහනේ අප්පලා යන්න යනවා කිව්වම අපේ වත්තේ කොල්ලෝ ගිනි ඇවිලෙයි හා හරි හරි ඒකට බය වෙන්න එපා ඒකට බය වෙන්න එපා ඈ කොල්ලෝ ගිනි ඇවිලුනෝටින් කතා කරන්න මං ගිනි නිවන හමුදාවේ අංක දීලා යන්න ලියා ගන්නකො ඈ ලියා ගන්න අංක යස් අංක ලියා ගන්න ගිනි ඇවිලුනොත් නිවයි ඇවිල් ආහා ජින්තු පිටිය සර් ඈ කොයි ඕ යන්නවන් අතටම වුණාද කවුද කවුද නා මතක නෑනේ මතක නෑ වගේ ඉන්න හදන මොකද්ද මතකද මගේ වාහනේ හප්පලා පැනලා ගියා කොයිද පැනලා ගියේ තමුන්ලගේ අර වත්තේ කොල්ලෝ ටික ගිනි ඇවිලේ කියලා කියපු නිසා මං ගිනි නිමිමේ එකගේ අංකෙත් දීලා නෙගියේ තමුන්ට
ආගන් දෙයිටි එදා මොකෝ වුනේ කොල්ල ඇවිලුණාද ගිනි නිවන හමුදාෙන් ආවද සර්නේ කැත වැඩ කරලා කැත කතා කියන්නේ ඉන්නේ බාහිරද ගන්න 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 මොකද්ද එදා මගේ අලාභ ගන්න මොකක් රුපියල් 5000ක් ගියා වාහනේ රිපෙයාර් කරන්න ගන්න ගන්න 5000ක් 5000ක් ගිහා 3000 දෙන්නකො මක් කියන් ගියේ දේ ගියා දැන් හිතලා වැඩක් නැ සර්නේ මොකද්ද පේනවනේ පේනවනේ මල් ළඟ තියෙන වාහනේ ආ මොකද්ද පේන්නේ මොකද්ද මේ මේක මේ කලාකිරින්ණ ඔය ඉතින් මං අදමයි දැක්කේ ආව පෙන්නපු එක හොඳයි දැකලා තිබුණ නෑ මීට කලින් කලාකිරින්ණ කියන ඒවා මේ මොකෝ කියන්නේ අඟල් 6ක් බස්සන්නද රුපියල් 3000ක් දෙනවද ආ අඟල් 6ක් බස්සන්නද රුපියල් 3000ක් දෙනවද හරි තමුන්ගේ මහ ලොකු කලාකිරින්ණේ අඟල් 6ක් බස්සලා පෙන්නනකො එතකොට 3000 දෙන්න එහෙමද කියන්නේ ඔව් එහෙම තමයි කියන්නේ හරි ඉන්නකො මොකද්ද මේ කොට්ටයක් ඉන්නකො ආ මොකද්ද ඒක කොට්ටේට පිහියෙන් යන්නේ මම මේ කොට්ටේ වාහනේ ඇතුලේම දාගෙන ඉන්නේ ඕක නිසා තමයි මොකද්ද හැමෝම හිතන්නේ මට මේක අඟල් 6ක් බස්සන්න බෑ කියලා දැක්කනේ කලාකිරින්ණ අඟල් 6ක් බැස්ස ලස්සන දැක්කනේ කොට්ටේ ඇතුලේ දැක්කනේ බැස්සා ඉතින් සර් කිව්වා නේද මට මේක අඟල් 6ක් බස්සන්න බෑ කියලා දැන් මම මේක කොට්ටේ ඇතුලේට අඟල් 6ක් බස්සලා තියෙන්නේ කොහොමද රුපියල් 3000 ඈ රුපියල් 3000 ගන්න මක් කියන්නේ මක් කියන්නේ නෙමෙයි රුපියල් 3000 ගනින් සර් ආහා ජින්තු පිටිය කොයි ඉතින් තරක් කොයි සල්ලි ගන්න මේ මොනවද මේ කියන්නේ මම කිව්වේ මේ තමුසේගේ කලාගිරින්න මේ කොට් එකට බස්සන්න නෙමෙයි එහෙනම් මගේ බඩට ඕක බස්සලා බෙන්නුව මම රුපියල් 3000 දෙන්න ආ මෙන්න මෙයා කියනකට අපිනම් ආවේ ඕත් ඇයි මම සෑත මේකෙන් මේ ඇනලා සර්ගේ රුපියල් 3000 ගන්නතර මම එහෙම හිතපපුවන් නැති මිනිහෙන් නෙමෙයි සර් මම මට අඳ මට වැඩ තියෙන සර් මේ මේ වෙලාව වලි දා ගන්න හොඳ වෙලාවක් නෙමෙයි ඇයි දැන් හිතන්න අපි දෙන්න මෙතන වලියක් දාගත්ත කියලා කියන්නේ වලිය බලන්න මිනිස්සු එක්ක හුවෙනවා වටෙන් පිටින් ඉතින් අන්න එතකොට මොකද වෙන්නේ සමාජ දුරස්ථභාවය රැකගන්න බැරි වෙලා කොරෝනා නව පොකුරක් බිහි වෙන්න ඉඩ තියෙනවා වලි පොකුර ඉතින් වලිය බලන්න එක්ක හුවෙච්ච කට්ටියගෙන් මේ හටගත්ත නිසා වලි පොකුර කියලා වැටේ නම ටීවී එකේ රේඩියෝ එකේම කියයි වලි පොකුරෙන් මෙච්චර අච්චරාව කියලා ඒම වෙන්න දෙන්න බෑ කතන්දර මේ ඔහ් ගන්න 3000 3000 මොකද ආයි හනවන දැන් සර් කිව්වනේ මට මේක අඟල් 6ක් බස්සන්න බෑ කියලා අඟල් 6ක් බස්සලා වෙන්නුවත් නේ 3000 දෙනවා කිව්වේ දැන් මං බැස්සුවා දැන් ගන්න 3000 දැන් මොකටද මේ තමුන් මගෙන් 3000ක් ගලවන්න හද සර් එදා මගේ වාහනේ හප්පලා මට බොරු අංකෙකුත් දීලා යන්න ගියානේ වාහනේ හැප්පුවේ නෑනේ මිනිස්සු එදා ඒක පරණ හැප්පිච් එකක් නේ තමුන් මාව බය කරලා ගියක් හරි කඩා ගන්න හැදුවේ හරි ඒක මම හැප්පුවා කිමුකෝ 1000ක් දෙන්න හරි එහෙනම් ඒකට 1000යි දැන් 3000යි 4000යි මක් කියන්නේ තමුන් මට තර්ජන කරනවද විකාරද සර් කවුද එහෙම තර්ජන කරනවද මිනිස්සු වැදගත් මිනිස්සුන්ට හරි ඈ මම සර්ට මෙහෙම යෝජනාවක් කරන්නම්කෝ මොකද්ද ඒ රුපියල් 1000 සර් තියාගන්න මේ 3000 සර්ම තියාගන්න අපි අන්නර පේන සුන්දර අර උදටට්ටුවේ පිහිටා ඇති ඔහෙනිමි අජනත අරගේ උදටට්ටුවේ හතරවෙනි තට්ටුවේ රූප් ටොප් එක මරුවා වටේම පේන ප්ලේස් එකට ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා බාර් එකට එතනනේ ඉතින් බාර් එකෙන් හීනියට මොනවා හරි කරන ගමන් අපි කතා කරමු මොනවද කතා කරන්නේ රටේ අනාගත දේශපාලනේ කොහොම වෙයිද ආන්දුවේ ඔය අලුත් වැඩ පිළිවෙල වල ටික කොහොම වෙයිද ඈ කොරෝනා දෙවෙනි රැල්ලේ රෝගීන් අදහවස් වෙනකොට කී දෙනෙක් හොයාගෙන ඉදීද ඒ වටා කරු මක් කියන්නේ නෙමෙයි ඉතින් කියන දේ අහන්නකෝ දවස් දෙකක්ම අමුවෙන් හිටියේ යන් හොඳ සෙවර්නේ ආහා ජින්තු පිටිය කමන්නේ ඈ සර් එක අරක්කු බින්දක් හටේ නොගෑවද කමන්නේ සර් හිත හොඳ මිනිහා මට සර් වල්ලලා ගියා භාගයක් කියලා ඇවිල්ලා මට බෝතලේ අම්ම සනියෙන් පොන්න දුන්නා
ඔම්ලට් තුනයි චිකන් රයිස් එකයි සොසේජස් බයිට් පැක් එකයි. සර් බිව්වේ නැති වුණාද ගමන්නේ? කෑම කකා මාත් එක්ක මගේ මිතුරෙක් වගේ ළඟින්ම හිටියා. මට සර් වගේ මිනිහෙක් හම්බ වෙලා නැහැ. මට හරිම සතුටුයි. තව ටිකකින් තව සතුටු හිතේ. තව වැදුනාමද? තව වැදුනාම ඕ වැදෙන්නත් ඉඩ තියෙනවා බලන්න. තව මෙතන අපි ඉන්න ඕනේ අපේ වටිනා කාලේ, අපේ වටිනා ධනෙ, අපේ වටිනා ශ්‍රමය. අපි වියේ පහදම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අදට තිත තියමු. සර් එහෙනම් අපි මේක බිල ගෙවලා සමුගන්න සූදානම් වෙමු. එවිතින් යන්නේ. දැන් රටේ දේශපාලනය ගැන කතා කරන්න නේද මේ මෙතෙන්ට ආවේ? රටේ දේශපාලනේ නේද? ඕ තව ටිකක් කතා කරමු. නෑ නෑ මට දැන් දේශපාලනේ ගැන කතා කරන්න තරම් මෙව්වයි ගන්න. සඳරේනු වැහෙන සයිස් එකේ ඉන්නේ. සර් මේකේ බිල ගෙවන්නකෝ. මගේ වාහනේ දාපලා යන්න හැදුවා. අද මට චැලෙන්ජ් එකක් දුන්නා කලාකිරින් යංගල්හය බස්සන්න බෑ කියලා. දෙකම එකතු කරලා මෙතෙන්ට ඔන්න රුපියල් 2500ක් කියයි. ඒ ගාන ගෙවා. ඒවද? ඉන්නවකො. ඇයි සර් අප්පුදි ගහන්නේ? මං කතා පැත්තුවේ නෑනේ. කවුද? කවුද සර් මේ කට්ටිය? මේගොල්ලෝ අපේ යාළුවෝ. අපේ යාළුවෝ මගේ නන් නෙමෙයි. මගේ මගේ. ඇයිද මේ යාළුවෝ? අයියෝ අපරාධ බෝතල ඉවරනේ. කලින් ගෙන්නන්න එපා. කලින් තමුසේ හැමදාම මේ විදිහට මිනිස්සුන්ව බය කරලා සල්ලි කඩා ගන්නවලු නේද? නැත්තම් බොන්න අරන් ඉල්ලනවලු. අප්පා. සඳේ වැහිවලා. සර් කවුද? කවුද කියලා දැන් බලා ගන්න පුළුවන්. ඈ දැන් යක්කො. කොහෙද සර්? බිල ගෙවනවා මේකේ. මේකේ බිල ගෙවන්න මට සල්ලි නෑනේ. සල්ලි නෑ. බිල ගෙවනවා මේකේ. මගෙන් හරි. ඉන්න පිරිසගේ මූණු දියා බැලුවාම මට මේක බිල නොගෙව ඉන්න බෑරි. ඉන්න. අතන මාර්ගයේ අම්මට වැටෙන්න යන්නේ මට පේන්නේ. ආ හරි. යන් දැන්. කොහෙද? දැන් තියෙනවා අපිට තව පාටියක්. ඒකට යන්. පාටියක්? ඔව්. කොහෙද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ පොලිසියේ. ඔව්. බැලුම් පුම්බන්න දෙයිද දන්නේ නැහැ. මට ජීවමං හොදේ. අපි අර ඒක මම බලා ගන්නම්කෝ යන්කෝ. අප්පා ඔකනේ යන්නේ මිනිසුන් විශ්වාස කරලා බෝතලයක් ගහන්නව. දැන් බලන්න මෙතන. එනෝ යන්න. මල්ලි මෙයා දාගන්න. අප්පාද බොල සඳේ වැහි වලා ගොඩයි. නගිනව. නගින්න කලින් පඩි වෙල් ටික බහලා යටට බහලා ඉන්න බෑ. යා. මලේ. ආහා ජින්තු පිටිය. දිනපතා ලේඛනය නරඹන්න එහෙත් බටන් එක ක්ලික් කර සීස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.